සාමාන්‍ය සමය 17 වෙනි සති අඟහරු ආදවන අද දවසේදී සිදු සභා මාතාව දේව මාතාවන්ගේ දෙමව්පියන් වන සිදු ජෝකේ මුනිතුමාගේ සහ ආනා මුනිශ්වරියගේ මංගල්‍ය සමරනවා අද දවසේදී අපිට සිදු සුවිශේෂ වාක්‍ය තුල මුණ ගැහෙන දේ තමයි ජේසුස් වහන්සේ උපමාවලින් වදාරන දේ පැහැදිලි කරන අවස්ථාවක්. ඇත්තටම ඇයි උන්වහන්සේ උපමාවලින් යමක් කියන්න උත්සාහ කරන්නේ? උපමාවකදී යොදාගන්නේ මනුෂ්‍යයන්ගේ ජීවිතවලට හුරු පුරුදු රූපයක්. රූපමය අවස්ථාවක්. ඒ තුලින් පවසන දේ මනුෂ්‍යයන්ගේ ජීවිතවලට වඩාත් කිට්ටුයි. නමුත් කෙලින්ම කියන්නේ නැතුව ව්‍යංගාර්ථයෙන් පවසද්දී මිනිස්සුන්ට සිත් වෙනවා හොඳට හිතලා බලන්න මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ ජේසුස් වහන්සේ මේ ව්‍යංගාර්ථයෙන් වටින් ගොඩින් කියන්නට උත්සාහ කරන්නේ කියලා සමහර වෙලාවට ඒදී එකපාරම තේරුම් ගන්නට ලෙසි නැහැ ඒක නිසා ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් ජේසුස් වහන්සේට කියන්නේ ගුරුදේවයන් වහන්ස වගා බිමේ වැටුණු වල් පිළිබඳ උපමාව අපිට පැහැදිලි කරන්නට කියලා. උන්වහන්සේ තමත් පැහැදිලි ලෙස මෙය එකින් එක අරගෙන ඔවුනට පැහැදිලි කරනවා. ජේසුස් වහන්සේ කියනවා ඒ වගා බිම කියන්නේ මේ ලෝකයේ ජීවිතය. හොඳ බීජ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන දේව දරුවන් කියන දේ. යතර වැඩිච්ච වල් පැල තමයි යක්ෂයාට නතු වෙච්ච අයහපත් දේවල් කරන අය. මේ අයහපත් බීජ වපුරපු අය තමයි යක්ෂයා. අස්වැන්න කියලා කියන්නේ එහෙනම් අන්තිම විනිශ්චය දවස. අස්වැන්න නෙලන්නු තමයි දෙවනහන්සේ විසින් නිවන ලද දේවදූතයන්. එතකොට ස්වාමීන් වහන්සේ අපිට පවසන දේ තමයි ඉතාමත්ම පැහැදිලි. ජේසුස් වහන්සේ මේ ලෝකේ සැබෑ වපුරන්නා ලෙස බීජ වැපරුවා. මනුෂ්‍යයන්ව යහපත් මගට ගත්තා. ඒ මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේගේ දේව දරුවන් බවට පත් කළා. නමුත් යක්ෂයාට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. යක්ෂයා කරන්නේ මේ පුත්කලයන්ව අතර අයහපත් පුත්කලයන්ව ඇති කරනවා. ඒ අයහපත් පුත්කලයන් තුලින් අනිත් අයගේ ජීවිත විනාශ කරන්නට අනිත් අයවත් විනාශය කරා ගෙනියන්නට වෙන දරනවා. නමුත් අපිට මතක් කරන දේ තමයි විනිශ්චය දවසක් තියෙනවා. අපි අමතක කරලා මේ ලෝකේ ජීවත් වෙන විනිශ්චය දවසක් තියෙනවා. ඒ විනිශ්චයදී අපි හැමෝටම අපි කරන කියන දේවල් අනුව විනිශ්චයක් ලැබෙනවා කියන එක. එහෙනම් අද දවසේදී අපි තේරුම් ගනිමු. අපි උත්සාහ කරමු අපේ ජීවිතවලින් ස්වාමින් වහන්සේ තුල අපිට ලැබී තිබෙන කැඳවීම කුමක්ද? ඒ කැඳවීම තුල යහපත් දේම කරමින් ස්වාමින් වහන්සේට නතු වෙන්න. එතකොට අපිට ජීවිතේ කොයි මොහොතක මේලකින් සමුදෙන්නට සිදු වුවත් විනිශ්චයක් ගැන බය වෙන්නට අවශ්‍ය නැති බව අපි වටහා ගමු. ඔබ සැමට ජීස් වේදයි.